පොරොත්වෙනවා කරුණු දෙකක් විශේෂයෙන්ම මෙයා රටේ ආර්ථිකට සම්බන්ධව පහුගිය සතිය තුළ රජය ගත්තා වූ ක්‍රියාමාර්ග තුළින්. ඉදිරිකාලයේදී දරුණු විදිහයට අපි රටේ ආර්ථිකය තවතව මෙ රටේ ජනතාවට පැනවෙන බදුවාදායමහා බදු ප්‍රමාණය. ඊළඟට ඒ හරහා නැවතවතාවක් ජීවනවියදම ඉහලයාම තුළ රටේ ජනතාවගේ ජීවන තත්ත්වේ තාව තව පහලට තල්ලු වෙන තේන්දු කීපයක් අපි දැක්කා පසුගේ සතිය තුළ ආණඩුව ගන්න. දැන් අපිත් දැක්කම් අපිට පේන තිබන දෙයක් තමයි විශේෂයෙන්ම දැන් මේ රටේ අද වෙනකොට හැමදාම හැම ශේෂ්‍රයකම ඉන්න අය ද නැවතවතාවක් රජය විදුළු බිල සීයට දහ අටකින් වැඩි කිරීම නිසා රට පුරාම උද්ඝෝෂණ පටන් අරගෙන තිබෙන. තු අපි දක්යි ඒ සිවිල් සමාජ ක්‍රියාකාරයෙන් පිළිසක් මේ විදුරිබිල වැඩිකිරීමට එරෙහිව ඔවුන් ගිය පාගමට විරුද්ධව පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංුවට අරගෙන ඉදිරිපත් කරනවා. තොට තියෙන ප්‍රශ්න තමයි මේ ආණ්ඩුවට ඕන දෙයක් වැඩි කරන්න පුළුවන් තීන්දු තීරණගන්න පුළුවන්, ආණ්ඩුවේ ආදායම මඩි කියලා ජනතාවට බදුපටවන්න පුළුවන්, ඒ බදු ප්‍රමාණය හරහා ජනතාවට, විඳින්න තිබ දුක ඔවුන්ට අත්වෙලා තිබෙන මේ ඉරනාාම පිළිබඳව උද්ඝෝෂණය හරහා ඒක එලියටගේන්න හදනකොට අපිට පේනවා ආණ්ඩුව ඒවා මැඩ පවත්වන්න පොලිසිය දාලා ඒව යටපත් කරන්න ප්‍රාධන්ත්‍රික විරෝධී ලෙස ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. තුකොට මේ රටේ ජනතාවට තමන්ගේ තිබෙන දුක. තමන්ට තිබෙන මේ වැඩිකිරීම් හරහා ඇතිවෙලා තිබෙන ප්‍රශ්නඒවගේ මාර්ථික්මය ගැටලු ඒ දුක ආණ්ඩුවට කියන්න බෑ මොකද ඒ කියන්න පාරටආපු ගමන්ම ආණ්ඩුව පොලිසිය දාලා මෙව මර්ධනය කරලා මේවා අත්තඩඟුවට අරගෙන උසාවිගානය ගෙනියනවා. තුර අපිට පේන තිබෙන දේ තමයි, ආණ්ඩුවට ඕන දෙයක් කරන්න පුළුවන් අයිතිය තියෙනවා. ඒගොලු ස්තා සාධාරණයයට විදුලුබිල වැඩි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට බදු ගෙවන්න ඕන කටියගේ බදුව ඒගොලු අයකරගන්න නෑ පංචාදූෂණ යහවාගිහිල්ලා අප ගෙනල්ල පල්ලිකුත්තු වූ බෙහෙත්. ර්ග විකුණන්න පුළුවන්. ඊළඟට ව්‍යාජ අෞෂධ තත්තේ බාලා අෞෂ්‍යදග නල්ලා ගුණාත්මක අවෂ තත්තේම් බාලය වගෙනනල්ල ඒව විකුණන්න පුළුවන්. එවැනි ක්‍රියාමාර්ගය හැමේක්ම ණ්ඩුවට කරන්න පුළුවන්. නමුත් ඒකට විරුද්ධව ජනතාව පෙළගැහිලා ජනතාව ඒ විරද්ධ උද්ෝෂය කරන්න පටන් ගත්තම පොලිසිය දාලා අමුදාවදාලා ඒව මර්ධනය කරලා ඒව යටපත් කරන්න උත්සා කරනවා. අපි තිබ්තියෙනදේ තමයි ජනතාව උද්ඝෝෂණය කරන්නතුව මොකක්ද කරන්න කියන්නේ ආණඩුව. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව හිතතා මත්තාම. තමන් හිතන හිතන ආකාරයට මේ රටේ බඩුවල බාණ්ඩවල සේවාවල අත්‍යවශ්‍ය සේවාවල මිල වැඩි කරන වනං ජනතාවට උද්ඝෝෂණය කරන්න ඇතුව ගෙදර ගවල්වොලට වෙලා බෙල්ලෙ වැලදාගෙන මැරෙන්න්ඩ කියලා ආ්ඩුව කියන්නේමනම්. ඒහමන මිස්ු ලමයි අරගෙන කියලා ගංගොට පනනි ගඟත පනින්නද. මහතර පනින්නද. ම ටික්දාලගේ බාටිකක්්බිලා ගේ ඇතුළ මැරෙන්න්නද. ඒකද මේ වික්‍රමසිංහ රජපක්ෂ පාලන මෙ රට නතාවට කියන්නේ. ඒක කරන්න කියලා දෙ කියන්නේ. තින් ජනතාව පාරට ඇවිල්ල තමන්ගේ දුක කියන්නේ නැතු කියන්න ආණ්ඩුවට කියන්න තමයි තිය නෙවෙන මොනා කරන්නද. ති ඒක කියන්නවත් දෙන්නේ නෑ. ඒක කියන්න වද දෙන්නේ නැතුව ඒ පාරට ආපු ගමන් පොලිසිය හමුදාවදාලා සස්තවාදියවල්ලනවගේ මිනිස්සුන් ඇයටඩගෙන ෙල්ලා බෙල්ලෙන් අල්ලන් ගේීලා ඔ පොලි ජී පොට් දාලා සාවි්‍යෝලට ගෙනෙනවා. අපි දන්නවා සහර උසාවිලින් අසරඉල්ලුවම අවසර දුන්නන්නේෙත්න අඒවතහනම් කරන්න. තුොට එහෙම තත්ත්වයත් තිබිද්දිී අපිට පේනවා වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය එන්න එන්න දරදඩුල් ලෙස මෙරටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටටපත් කරෙන් යන. ඒකත් තුළ තමයි අපට පේන තිබෙන විශේෂනම දයි ඒය පෙරේද ආණ්ඩුව මේ මෑතැකදී සහයට දාටකින් විදුලිබිල වැඩි කර. ඩැන් ද මේ විදුලිපිලට එරෙහිව විශාල උද්ඝෝෂණයක් රටපුරා අද වෙනකොට ඇවිල්ල තිබෙනවා. එතකොට දැන් මේ විදුලිල විටරක්නමයිි දැක් පෙටරල් වැඩකර ඩිසල් වැඩිර ගෑස් වැඩිකර භූමිතල් වැඩිකර ඒ හැම එකක්ම වැඩි කල්ල තියෙන්. විදුලිපිල විතරක් නෙමෙයි. එතකොට මේ අරහා අත්‍යවශ්‍ය බාණ්ඩ පවා වැඩිවෙලා තිබෙන්. තෝට සමස්තයක් කැටියට ගත්තම ජීවන වියදම එන්න 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 මාසයක් ගානය වැඩි වෙනවා. ඒ වැඩිවන ප්‍රමාණයට ඊළඟට ජාත්‍යන්ත්‍ර මුූලය අරමුදල කිව්වයි කියලා රටේ ආදායම් ප්‍රමාණය වැඩිවෙන්න නෑයි කියලා ඊළඟට කිය නොත ජනවාරි පලවෙනි දන්නම් වැට්ට එක සීට දාටක්ක කන්න හදනවා. ඒතොට දැන් ආණ්ඩුව වියදමාඩු කර ගැීම පැත්තෙන් කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් ආ්ඩුව අරගෙනන්න. පෙනවා ජනාධිපතිතුමාත් සුමානයට දෙක සුමාන දෙකට එක සැරයක් එයා සවාරයක් යැනවා විදේශමැත්තුමා ඉන්නෙම රට එයා විදේශමැත්නම යා විදේශ ගත ඇැමති. හරි අනිත් ඇමති වරු ඔක්කොම ඉන්න රට පාර්ලිමේන්තු තින කාල ිතරයි ලංකාවට එන්නන්නේ තොට ඒ ඒගොල් දෙට විනිින්න පුළුවන් සැප ඔක්කොම විදිවා. ඒගොල්ලන්ට කිසිම ආකාරයේ ඒගොල්ලට ලබා දෙන සහනාධාරය එකක්වත් අඩු වෙලා නෑ.ඒ හැම සාධාරයක්ම එකොල ලබාගන්න. ලබාගෙන අපිට කියනවා මේ ආර්ථි තත්යෙන් ගොඩන්න අපිට වැඩිපුරගි වන්න කියනවා. අපි දැක්කා ආණ්ඩුව පවගේ දවස ද සි ේ ජ ිරමසි ජතිිප තු නාට පසේ නොෑම්බ මස සිස එක් පෙද කැබිනට් පත්‍රරිකාාවක් දිරිපත් කරනවා මුදල් ආර්ථක ථායිකරන ස ජාතික ප්‍රතිපති මාත්‍යන්ශය තමයි ැබිනට පත්‍රරිිකා දාාන්න. මේක දාල එකොල්ලු කියනවා. අවරුද්ධකට පපාර විදිලි ිල සංසෝධනය කරන්නපුුවන් කියලා කැබින. අනුමැතිය ගන්නවා දෙද විසි දෙකේ එකොලහයි විසි එක දින. ද මේ අනුමැති අරගෙන අවුරුද්ධකට දෙපාරයි වැඩි කරන්න පුළුවන්ගේලා අනුමැති අරගෙන සංශෝධනය කරන්න පුළුවන්කෙ අනුමැති අරගෙන අපි දක්කා දෙදස් විසිතුනේ පෙබරවාරි මාසය විදුරුබිල සංශෝධනය කර. හිරඟට අපි දක්කා දෙදස් විසි දෙකේ ජූලි මාසය විදුරුබිය සංශෝධනය කළ. එතකොට ඒ කරල දෙපාරක් කරලා ඉවර වෙලා දැ පෞුගිය සතියේ නැවතවතාවක් තුන්න නිපාරටත් විදුළු පිල සංශෝධනය කරා. එතුකොට පෞ්ගේ සතියේ විදුළු පිල සංසෝධනය කරන කොට මේ ආණ්ඩුව දෙදා සිකේ නොයම්බර් මාසේ දාපු මේ කැබිනෙට් පත්්‍රිකාවෙන් අවසරරගෙන තියබෙන්නේ දෙපාරක් සංසෝධනය කරන්න. එතකොට පෞ්ගේ සතියේ ඔක්තෝබර් මාසේ දාටවෙනිද මාජන උපයෝගිතා කොමිසම මහජනතාවගේ අදාහශවමසන්න බ්ඩාරණයක සම්මන්ත්‍රශාලාවට මාජනතාව කැඳවනවා ඒ කැඩවලා මාජනතාව අදහස් දක්කනවා මේක වැඩි කරන්න එපා කියලා මාජනතාව අදහස් දක්කනවා. විදුලි එෙන්ජිනීරුවරු ඇවිල්ල අහ දක්කනවා මේක වැඩි කරන්න අවෂතාවයක් නෑ කියලා. එහෙම අදහස් දක්වලා තිබිද්දී මේකබිනෙට් පත්‍රිකාේ අනුමැතිදීලා තිබිද්දිී සංශෝධනය කරන්න පුළන් දෙපාරක් කියලා මාධන උපයජක්තා කොමිසම තුන්නනි පාර සෝධනය කරන්න ආණඩ අනුමති දුන්න. තකට ඕොල්ලොදෙක්්ටා ආණ්ඩුව ඒ අනුමැතිය ගත්තට පස්සේ තමයි පෞුග මේ සතිය කැබිනෙට්ටකට දාලා අවරුද්ධකට තුම්පාරක් සංශෝධනය කරන්න පුුවන් කියලා අනුමැතිය ගත්තේ ඊය පෙරේද. එතකට මහාජනත්තාාව මහජන උපයෝගිතතා කොමිසමී ගැනක් ප්‍රශ්නයක් තිබෙනවා. අපි දන්නවා ම උපජෝගිතා කොමිසම හදල තියෙන්නේ මේ විදුලිබිල වැඩිකිරීමේදී ආණ්ඩුව කරන වැඩිකිරීම සාධාරණත්තයක් තියනවාද කියලා. ඒ බලලා අනුමැතිය දෙන්න තමයි මාජනතා උපයෝගිතා කොමිසමේ වගගේීම. එකැන මහජනතාවගේ පැත්තේ ඉනම් එකලු තීන්දු තිීරණ ගන්න ඕන. ඉකලො තීන්දු තිීන ගන්නන්නේ මහජනතාවගේ පැත්තේ ඉන්න නෙමෙයි. දැන් අපි දැක්කා ඇමතිතුමා ඉල්ලපු ගමන් තීන්දුව දෙනවා ධනිතකට ඒ තීදුව දෙනකොට කැමිනට පත්කාවේ තිබෙන්නේ දෙපාරයි අනුමැතිය දෙන්න පුලන් කියලා. හෙමටම් අපි හනවා මමාජනතාව උපයෝගිතා කොමිසමයි අපි හානුව තුන්න නිපාර අවසර දුන්නේ කොම. ින්න අනුමැති තිබෙති දෙපරයි දෙන්න පුුවන් කියලා. තොර අපිට පේන තිබවා මේ මාජනතා උපයෝගී කොමිසම කියලා කියන්නේ ආණ්ඩුවේ ඕමනාාවල්ලොල්ට අනුවන වැඩ කරන රූකඩයක් කියන එක දැන් පේන්න තිබෙනවා. මේක තමයි වික්‍රමසිංහ මාත්ත්‍යයාදන කොමිසං. මේ තමයි වික්‍රමසිං මාත්තයාගේ කොමිසම් බොල ඇටි. යා ස්වාධීන කොමිසන් කියලා කිය නොවට තමයි. ද ඉන්න කොමිසම සබත්තු මා අන්කරන ගොලට න විදිිය තිීද දෙන්න නෑැ කියලා. අපිට පේඩ තිබෙනවා. ඒහමනම් මේ මහජන උපයෝගිතා කොමිසම වැඩක් නෑ. මේ කොමිසම හදන්නලින් ඉස්සල්ලාම බලේ තිබෙන ඇතිවරට ඕනම් වැඩ කරන්න පුළුවන් ැිනෙ ම්ඩලේට ඕනම් වැඩිරන්න පුළුවන් ඉතින් ඒමනම් මේ කොමිසම නත්තු කරන්නේ කොළද. මේ කොමිසම වෙනුවෙන් පඩිගෙවල සේවකයන්ගේවල ගොඩ නැගි කුලීගේවල විශාල මුදල අපි මේ මහජන උපයෝගිතා කොිසම නඩත්තු කරන්න රජේ මුදල් වියදන් කරනවා. ඒම නම් ඒක අවශ්‍යතාවයක් නෑ. හකද මේ කොිසම අවසිි කරල දම්මනම් ආ්ඩුවට ඕන ඕන විදිහට ැබිට අනු මනුමතියින් විදුරබිල වැඩිරන්න අවසර ලබාදනවනම් ආ්ඩු එල්ලදේවල් කොමිසම ලබා දෙෙනවනක් ඒමනම් කොමිසුම වැලක්නෑ කොමිසම අවලංග කරානං අඩුමගාන මේ රටේ ජනතාවගේ මේ ආර්ථිකාපාසුතාව මතී තිබෙන මුදල් ටිකවත් ඉතුරරගන්න පුළුවන්. මොක වැඩ නෑ කොමිසවන් වීද කර මුදල්. කොමිසම තිබෙන්නේ ජනතාවගේ පත්තේ ඉන්දන් තීන්දු කරන්න නෙමයිනේ ද අපිට පේවා විශේෂයෙන්ම මේ විදුලි බල මණ්ඩලේ නාස්සිකාර වියදන් තිබෙනවා. දල අනවශ්‍ය වියදන් තිබෙන. ඒ ඒ මුදල් පාරිබෝගිකේ ෙවන්න ඕනෙ නැෑ? දේශපාලක්තියන් විදුලි බල මණ්ඩලයට අනවශ්‍ය ලෙස දාපු සේවකයෝ ඉන්නවා. අතිරික් දෙයක් තිබෙනවා. තොකට ඒවට මොකටද අපි පාරිෝගිකේගෙවන්නේ. ඒවා අපිෙවන්න ඕනේ නෑ? දේශපාලනනාකෝ ගත්ත වැදි තන්දුවට තමයි විදුි බල බ්ඩලේ විදුරිය හදාම් වැඩි කරන සිද ලාලතියෙන. නමුත් මාජන උපයෝගතා කොමිසම ඒ අනුමත කරනවා. ඒවා අනුමත කරන්න කොමිසමක්වැඩක් නෑ. ඒ කොමිස මේ කාර්ය වාාරය එනෙමයි. කොමිස මේ කාර්ය ාලය වලා තියෙන ආණඩුව විදුරිබල බිල වැඩිකිරීමේදී ඉල්ලන ඉල්ලීම සාධාර්ණති කිය බලනයක. කිසිම සාධාරණනත්වයක් නෑ. ොද ආන්ඩුව තන්දු අරන්තිබෙන අවරුද්ධ කලට දෙපාරයි වැඩිකරන්න සංශෝධනය කරන්න කියලා.යතොර කොමිසම ඒම ඒම කබිනැට අනුමැතියක් තිබේද්දත් කොමිසමමකදද කරන්නේ තුන්න නිපාර සංශෝධනය කරන්නත් අනුමතියදෙනවා. කොමිසම අනුමැය දුන්නට පස්සේ තමයි. ආණ්ඩුවේ කැබිනෙට් එකේ තුන්න නිපාරට සංශෝධනය කරන්න පුළුවන් කියලා. ඊය පෙරේද තමයි ඒ කබිනට් ප්‍රකාාව දාලා අනුමති කරන්න. තොර අපිට පේ ඒනවා මේ කුමහජන උපයෝගිතා කොමිසම් කියලා හදා දාලා. ඒවා මාජන බුණදල්ලවලින් නඩත්තු වෙලා මාජනතාවට මේකින් සේතක්නෑ මේවා මාජනතාවට එන්න එන්න බර. අන්තිමට ජ මාජනපයෝගිතා කොමිසමට ගෙවන මුදලත්. ඒවට වියද කරනඒවත් විදුලි පිලට ැකුතු වෙලා ඒවත් අපිගවන්න ඕන. ඒවත් අපිගවන්න ඕනේ. ඒම කර ඕනේ නෑනේ ඔය මාජනෝපෝගිතා කොමස මවලමු කර දන්නන්න. මොකද අපිට පේනවා ඉතාම වංචනික ලෙස ඒලු අරන්තීන තීන්දු කිසිදු ආකාරෙන් විනිවිධ භාවකින් අරගෙන නෑ. මාජනතාව එ ඔක්තෝබර් දාට වනිද මාජන බණ්ඩාරනයික සම්තර ශාාවට කියල්ල කිවවා වැඩකරන්න එපා කියලා විදු ඉංිනේවර් ැවිල්ල කි්වා මේ වැඩිකිරීමේතම සාධාරණයි කරන්න එපා කියලා. නමුත් මාජන උපයෝගිතා කොමිසම ඒක ගණන්ගත්ත නෑ ආන්්ඩවේල්ලීමට අනුමැතිය ලබාදුන්න. ඒමනං ඒ ම අනුමැති ලබාදන කොමිසන් වැඩක් නෑ. මේක ඇමැතිතුමාම මේ බලය පවරගත්තන වැඩ ඉවනයි. ඇගගේ අපිට මාජ්‍යන තාව මාජන උපයෝගතතා කොමිසමට වේදන් කර මුදල්ටික අපිට ඉතුරරගන්න පුළුවන් වෙන. තොරදැන් අපිට ැන් ඒ ඊළමකාරනය තමයිද නිෂ්පාදකයන් සේවා සපයන්නන් කියන කියන වි වැඩි කරනවනන් ඒකට කොමිසමකුත් වටක් නෑ. විතුරිි බල මන්්ඩෙලය කියන කියන විදිට වැඩිරන්න ඉඩදෙනවන් ොට මාජන පයෝගි කිස. කොිසමට න එකක ම ේ ඒ ඕචි කරල ඇමතිතුමායි බිනට මඩලැයි බලයපවරගත්නම් වැඩිගරයි. ඒෙම කරාන අපිට මේ මාජනෝපියෝගතතා කොමිසමට වේධන් කරන නතාවගේ මුදල් ඒක ඒික නවත් ගන්න පුළුවන් ඒක අපේ ආර්ථිකේටයි මුදල් ටිකවත් තරීතුරේනවා. අපි මේක නටත්තු කරවා අනිත්පත්ත ගොල ආන්ඩුව ඕන විදිර ඩිරන්න ඉට දෙනවා. එකයි අපි කියන්නේ දැන් මේ හෙමනම් පරණ කරමටම අනෙක හොදයි. ඉස්සල කොමතිබුණ මේ මාජනවපියෝගිතා කොමිසම එන්න කලින් ඇමතිතුමා බලය තිබුණ. ඒ ළඟට කැබිනෙට් එකට අනුමැතිය ලබාගත්තම් වැඩි කරන්න පුලුවන්. ඒව තම ඉස්සරතිබුණේ. දැම කොමිසමගෙනාවේ ජනතාවට සාධාරනත්වයක් ස්ත කරන්න. දැන් ජනතාවට සාධාරණත්වයක් ෂස්ට වෙන්නේ නෑ. තොර විදුලි බල මණ්ඩලේ නාස්ට්‍රිකාරවිය දම් අනවශ්‍ය විය දම් ඒගොල්ලොඇන්ගේ තිබෙන වංචාදෂණ ය හැම එකක්ම පාරිභෝගි කියන්ට කරගහන්න වෙලා තියෙනවා. සොර අපිට පේනවා ඉතාම අසමිත ලෙස මේ විදුලි බල. මේ වැඩිකිරීමට නයාමන කොමිෂන් සභාව අනුමැතිය දීම තුළ අපිට පේවා මේක කිසිදු ආකාරයහි රහිත කොමිෂන් සභාවක් බවට අද මේ පත්වෙලා තිබෙනවා. මෙවැනි කොමිෂන් සභාවල කිසිම දෙයක් ජනතාවට ලැබෙන්නේ නෑ මේක ජනතාවට වායකුත් නෑ රටේ ආර්ථිකෙ වාසියකුත් නෑ නිකම් මේ කොමිසන් සභාව නත්තු කිරීම තුළ වෙන්නේ. තවතාව අපේ ජනතාවගේ මුදල් අවභාවිතා වෙනක තමයි වෙන්. ඒ පි දක්වද තුන්න්න ගු සංසෝධන ඔක්තෝබර විස්සයි තමයි ්‍රාත්මක වන්නේ. තොට පෙරවාරි මසේ ජූලි මාසේ දෙපාරක් සංෝධනය කල නෙන. තතු ඔක්තෝබර් එක සංශෝධන තුනයි. ම කැබිනට ප්‍රිකාවේ අනුමතිය ගත්තේ සංසෝදන දෙකක් කරන්න. එතතුො තුන්ගනි අනුමතිය තුන්න සංසෝධනය කලාට පස්සේ තමයි කබිනට ප්‍රිකාව දාලා ආණඩුව ඉතාම වංචනය කලෙස. ඉතාම වංචනි ක ලෙස. ඒක මකේ මහජන උපෝගිතා කොමිසම වග කියන්න ඕනේ. ඒගොල්ලන්ට ආණ්ඩුව කබිනත් පත්‍රේ දාලා සංසෝධන දෙක් කරන්න පුළන් කියලා කැබිනට අනුමැති තිබිද්දිත්. මාහදනව පියෝගිතා කොමිසම තුන්නනිපාරත් අනුමැතිය ලබා දෙනවා. ඒ තුන්නනිපාර අනුමැති අරගෙන තමයි ආණ්ඩුව මේ කැබිනට පත්‍රිකාවදාල අළුත් කැබිනට පත්්‍රරිකාාවෙන් අනුමති ලබාගන්න. තු අපිට පේනවා මේ හැම එකක් එක සංසෝධනය එකට එකට එක බද්ධ වෙලා යන වැඩපිළි වෙල ඒ සියලු කරුණු කාරණ තුළින්. ආණ්ඩුව මේ කරන තීන්දවා ආණ්ඩුව ගන්නාඋත් තීන්දු තීරණුවට මේ මහජන උපයෝගිතතා ඊනියා. ඊනියා මහජන උපයෝගිතා කොමිසම් ඒවටසාභාගිවෙලා තව තව මේ රටේ ජනතාවගේ ඇඟට හා බදු පර පටවන්න තමයි ඔවන්ගේ කටයුතු කරද අපිට පෙනයන් තොට දැන් ඊළඟදේ තමයි දම් මේ වැඩිකිරීම බලන් දැන් ඉතාම මේ සමස්්‍රයක් ඇටවත් අපි බැලුවත්දේම සීයට හයසීයක වගේ වැඩිවීම සිදුවවෙලා ති බෙන විදුිගාස්ට. ි මේ වැඩිකරපු කාල ඉඳම් ගේියවුරුද්දේ ෝර් විසි දෙේ ඔක්ටෝබර් අගෝස්ත ඉදම් ඊළඟටද විසි දෙේ විසිතුනේ පෙබරවාරී ඉද. ඊළට ඔක්ටෝබර් ඉදන්ගේ වැඩිකරපුකා අපි ගනම් බැලුවම සමස්්‍යයක් හැටියට සියට හයසයක විදුි බිලක් අපිට වැඩිකරලති බෙනවා. දැ අපි බැලුවොත්නේමත සාමාන්‍යයෙන් දෙදශ විසි දෙේ අගෝස්තුමාසයට කලින් යුනිට් එකේ ඉන්නම් තියවෙනකං තිබෙන කොස්ට එක ඇවිල්ලා. රුපියල් දෙකයි පනහයි ස්ථාවරගාස්තු රුපියල් තිහයි. දෙද විශිතුනේ ඔක්තෝබර්ල මේ දැතින වැඩල ගාතය කැවලුවොත් යුනිට් එකට දෙකයි පනාහ තිබ යුනි් එකට අපි රුපියල් දොලහක් ගයෝනවා සාාවරගාස්තු එකසි අසුවක් බවට පත්වෙලා තිබෙනුණු. ඊළඟට තිස්සකයි හැටයි අතර තිබන යුනිට් ප්‍රමානය දෙදා සිගේ ඕ අගෝස්තුලට කලින් අපිට ගෙවන්න තිබන රුපියල් හතරයි සතා අසූ පහයි. ස්ථාවරගාස්තු තිබනේ හැටයි දැ තිස්ක. හැටයි යුනිට් එක අතරබැලුවොත්තේම රපල් තිහයක් වෙනවා යුනිෙට් එක එකන රුපියල් හතරයි අසූ පාට තිබන යුනිට් රුපියල් තියකට අද වෙන කොට ගම් වැඩි කල්ල තිබෙනවා. ස්ථාවරගාතු රුපියල් හට තිබුණ ස්ාවර ාස්තු තුන්සිේ හැටකට වැඩි කරලා තිබෙන. ඊළඟට අපි බලුවොත්තේම විශාල මක තමයිකේ විශාල ලෙස වැඩි කරලාරුපියල් හයසීයකින්. එකන සීයට හය සීයකින් විදුලි ගාස්තු අද වෙනකට වැඩිරල තිබෙනවා. තර මේ වැනි පරිසරයක් තුළ තමයි ආණ්ඩුව දැම් මේ වැට්ට එක වැඩි කරන්නඩ හදන්න. ද අපිට පේන්න තිබෙනවා දැම් වැඩ්බදු වැඩිකිරීම සියයට දාට ලබට මාසේ ජනවාරි මාසේ පලවෙනි දම් වැඩිරනයි කියලා. මම කියන්න කැමති දැන් මේ. විශේෂයෙන්ම අපිදන්නවා දැන් ආණ්ඩුවේ ඒ තීන්දුව තුළ අපිට පෙනීයනවා. අ්‍යවශ්‍ය බාණ්ඩවලට දැම් වැට්ට පනවන්න හදනොයි කියල. තරදන් අත්‍යවශ්‍ය බාන්්ඩෝලට බාන්්ඩ හා සේවාවලට වැට්ටක පැනවීම තුළ ඉතා සීහල ලෙස රටේ තිබෙන ආදායම් පරතරය දුප්පත්කම ඉළඟට ජීවන බර එඒ සියුණු දේවල් අසීමමිත ලෙස වැඩිවෙන්න පුළුවන් ජනවාරි මාසයන්. හ අපිේන තිබෙනවා වැට්ටක සිීියට දාහකටකට වැඩිකිරීම තුළම. ඒවා අත්‍යශ අවශ්‍ය බාන්ඩෝලට පැවරීම තුළ. ඒවා ඒවටත් මේ වැට්ටක පැවරුවොත්ේම තවතාව අපේ ජීවන බර වැඩිවෙන්න පුළුවන්. මේක තුළ අපිට පේනවා පවගගේ කාලේ දැන් අපේ රටේ විශේෂයෙන්ම ලෝක බැංකෝ ඉදිරිපත් කරපු වාර්තාවත් තිබෙනවා. පවුගේ ජූලි මස ඉදිරිපත් කරපු වාර්තාව. ඒ ලෝක බැංකු වාර්තාව කියන විදියට දෙදස් දහනම, ියට එකොලායි දසම තුනනායි අපේ රටේ දුපත්කම තිබුණේ දෙදස් දානමේ දෙදස් විසි දෙක වෙනකොට සියයට විසිපා දක්වා දුපත්කම හෙළගේල්ල තිබෙන සියයට විසිපායි දුපත්කම දෙදදාස් සි දෙක වෙනකොට දැඟ පඉන්න විසි තුුණ විසි දුුණේ වාර්තාවතමා වෙන. ඒ අන රටේ ජනගහනයෙන් ලෝක බැංකුව කියන විදියට සියයට විසි පහක් දුප්පත්කමෙන් පෙළෙනම්. ඒන ලක්ෂ දෙසය විසක්කින්න මේ රටේ සියයට විසි පහක් දුපත් මිනිස්ස ජීවත්තවෙෙන්න්නේ ැන පත් පහල ේකාව. ඒගොල්ලෝ ඒගොල්ලෝ දුප්පත්කමේ රේකාව කියෙන ඒගොලො ගන්නන්නේ දවසකට ඩොලර් තුනයි දසම හයයි පහක් ආදායම ලබා ගන්න අය.ගැන දවසකට ඩොලර් තුනයි දසුම හයි පායි කියල කියන්නේ. රුපියල් එක්දස් එකසීයක වගේ ප්‍රමාණයක ආදායම ආදායමක් දවසකට තියෙන් නොන. ඒකර වඩා අඩුවෙන් ඉන්න තයි ඒගොල්ලො ගන්න මේ දුප්ත්කමේ රේකාවේ පහල ඉන්න කටියය කියලා ගැන ඒකන අපේ ටේ සියයට විසිපහක්කින්වා දවසකට රුපියල් එක් දස් එක සීයට අඩුවෙන් ආදායම් ලබන ප්‍රමාණය. ඊළඟට අපි ගත්තොත් තේම ඒ ඒ සියල විසිපාය කල ැේ ටේ නතාවෙන් ලක්‍ෂ පනස්වාහක් දුපත්. රටේ ජනතාවේ. අපිට පේෙනවානේ. දැ මේගොල්ලෝ කෙරන පම්පෝරී. ැමති තු මා ජනාධිපති තුමා අඩු ඇමතිවරු ගල කරන පම්පෝරරි රිපෝට්සියා බැලුවම් පේවා පට්ට පල් බොරු කියන්න කියලා. රටේ ජනගානයෙන් ලක්ෂ පනස් පහක් ඉන්නේ දුප්පත්කම පතුලේ. ඊළඟට ඒකල කියනවා ඉඳගෙන රටේ සීයට හැතක් රටට ට හැත අතත් මේ දුප්පත්කම ඉහල කිය නිසා. ඒගොල්ලු ආහාර ගැනීම අඩු කරලා තියෙනවා අයි කියල කියන්. ඒ ගැන තුන්වේල කාාපු මිනිස්සු දැන් දෙවේලායිකන්න. දෙවේලා කාාපු මිනිස්ු දැන් එකවෙලායි කන්නේ. ඒ ප්‍රමාණසියට හැටාටක් කියලකෙනවා අපේ සමස්ච ජනගානෙන්. එතකොට ඒ විා විශාල ලෙස වර්ධනයවීමක් පෙලා තියෙනවා. ඊරන්නට මන්ද පෝෂණය දෙද විසියක වෙනකොට හටයි දසමා හතරක්තිවිිච්ච මන්ද පෝෂණය දෙදස් විසි දෙයි වෙනකොට නමයිද සමමා හතරට ඉහ ගෙහිල්ලා තිබෙන ද පෝෂණය ඉරඟට ආදායම් විෂමතාවේ. එකඇන්නේ ඇති නැති පරතරය. ආදායම් අසමානතාවය සියට තිස්නම යි දසම අටක් කියලා ලෝකබැංකුව කියනවා. එකගැන ඇතින පරතරය සයටට තිස්නම මේ යි දසම අටක් කියලා ලෝක බැකුව කියනවා. ඇතින් මෙවැනි මෙවැනි තත්වයක් තමයි රටේ සාරාංශයක් හැටියට මේ ලෝකබැංකුව මේ ඉදිරිපත් කල්ලා තිබේ. එතකොට අද අපි ඉන්න තාම පතුල්ලක, බෝම අමාරුවෙන් කොයි වෙලාවේ මේ රටේ නැවතවතාවක් මේක පිපිරයිද කියලා පිධන්නේය නෑ. ය එහෙම අවස්ථාවක තමයි මේ මැති ඇම තිවරු වික්‍රමසිංහ රාජපක්සල මේඒ එකතුවෙලා විදුල පිල වැඩිරනවා පෙට්‍රල් ඩිරනවා භූමිතෙල් වැඩි කරනවා අත්‍යවශ්‍ය බන්්ඩොල මි ඉහල යනවා ගෑස් එක වැඩි කරනවා. මේ තයිම වැඩිවෙන්න වැඩිවෙන්න මොකද දෙවෙන්නේ. තව අනිවාරෙන්ම මේ රටේ දුක්පත්කම වැඩි වෙනවා. මොක රට ආදායම් වැඩිවෙන්නන්නේ. ඒ ගවත් අව් දෙදස් දහනම ඉදම් අදවෙනකං කාගවත් පරිි නඩි වැඩිවුනේනෑ හිළඟට අපි එකසි අසුව තිබුණ ොලර එක තමයි දැන් තුන්සිේ හතලියකට තුන්සියේ විපාට යන්නේ තොර අපිට පහන්න තිබෙනවා මේන්න එන්න මේ අපිව ගෙනියන්නේ තාම පතුළකට මේ ගෙනයන්. තුර අපිට තියෙන ප්‍රශ්න තමයි ඉදිරි කාලයේද අනිවාර්රයෙන්ම මෙරටේ ජනතාවගේ ඊළඟ නැගිටීමේනවා මතක තියාග ඊළඟ නැගිටීමේවා එදා ගෝටාවේ රජපක්ෂ ජනාධිපතිවරයා. විදුලිය පැ පහලවක් එයා බිදුලිය විසන්ධි කරන්න ගිහිල තමයි ජනතාව පාරටාවේ. දැන් ජනතාව පාරටයන්නේ තමන්ගේ ගෙදර තියෙන විදුලිබිල ගෙවාගන්න බැරුව. ඒ පීටනයෙන් ඊළඟ නැගිටීම නැගටනවායි කියනෙ මකතියාගන්න. ආණ්ඩුවට ගැලවීමක් නෑ. වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයට තියන එකම ගැලවීම තමයි. වහම ැතිවරණ ඇ තියලා අකුලගෙන ගදරයනය එක. ඒහම යන්න නැතුව දරදඩු වෙලා. ොලිසි අමුදාවදාගෙන තමන්ට දිගටම ඉන්න පුළුවන් කෙෙනෙගොල්ල හිතවනම් මංහිතනවා.ඊීට වඩා ලෝකේ ඒකාදිිපති පාලොකය විශාල ප්‍රමාණයක් ඉදයා. ඒ හැම ඒකාධිපති පාලකය අන්තම ජනතා බලේ ඉදිරි ඒගොල්න්ට හුළලගෙන යන්න වන. ඒහින්ද වික්‍රමසිංහ රාජ පස්සව පාලනයටත්වෙන්නේ අවසානයට මේවා හකුලගෙන යන්න තමයි මොකද එන්න එන්න දරිතරතාවේ හා පීඩනය එන්න එන්න වැඩි වීගෙන යනවා රටේ මන්ද පෝෂණය වැඩි වෙනවා දුපත්කම වැඩියෙනවා විරකයාව වැඩ වෙනවා. හැම පැත්මංචාදෂණ යවාගේ හිල්ලා දරාගන්න බෑ සමාජ විරෝධි ක්‍රියාවන් දවසගානය වැඩිවෙනවා. ඊළඟට සමාජ අසාහනය වැඩිවෙලා තිබෙනවා හිල්ඟට අපිට පේනවා සමාජය තිබෙන මද්‍රවය වෙන්න පුුවන්. අනිකොත් සමාජ විරෝධ ක්‍රියාවන් වෙන්න පුුවන් හැම එකක්ම සමමාජයතු හැවී ලගිලා මේ රතේ තිබෙන හැම ආයතනයක් මද දූෂණයට ලක්වෙලා තිබෙනවා. සකට අපිට පේවා සමස්තයක් ඇැතිට ගත්තොත් මේ රට ප්‍රාලනය මේ රාජ්‍ය පාලනය. ම් ්‍රමායකටයකල පොලසිය හ දාමතයගොලො ැඳෙන්න්න උත්සා කරනවා නමු සමස්තයක් ඇටියට ජනතාවගේ කිසිදු ආකාරය සභාගිත්්‍යයක් නැතුව ජනමතයක් නැති ආණ්ඩුවක් බවට මේ ආණ්ුව පත් වෙෙලා තිබෙන. ඒයින්ද හද කලා ආණ්ඩුවක් මේක. මේක පොලිසිය හමුදාවමත යපෙන ආ්ඩුවක් මේක. ඉඳ එවැනි ආණ්ඩුවට වැඩික් යන්න දීර්ග ආවිශකාල නැහැයි කියන එක අපි රාජපක්ෂ වික්‍රම සිංහ පාලනයට අපි මතක් කරන්න කැමති. ොමස්. ඒක නේ මංකු මත් දැක්කා විශේෂයෙන්ම ඒගල්ලෝ උදදෝෂණය නවත්තල බස්රතෝලින් නැගල යනකොට බස්රතය තුළට ගීල අත්වට ගුණගන්න. තාම අමානුවිෂක ක්‍රියාව. අපට පේනති මේ මෙවැනි ක්‍රියාවල් තුළ ලෝක ජනතය කොහොමද අපිට දික් ලැබෙන්නේ. මොන 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 ආයෝජකය දෙන්නේ රට මේ පොලිස් රාජ්‍යයක් කදාගෙන තමන්ගේ පැවත්ව වෙනෙන්. තමන් ආරක්ෂාාවන්න පොලිසියි හමුදාවයි හැමෙක්කටම ඉස්්‍රරහටදාගෙන තමන්ට මේ ප්‍රශ්න විසදන්න බැරියකට අප පොලිසියි හමුදාවයි දාලා ජනතාව මර්ධනය කරනයකට මට පේන නෑ ජාත්‍යන්තරයෙන් හරි මංහිතන්න නෑ කික්සිම ආයෝජයෙක් මෙරට ඒ කියන. අපිට පේනවා. ඉතාම අමානුෂික ලෙස කිසිම සාධාරණත්වයක් නැතුව මෙරටේ විවස්ථාවෙන්. ුමතක් කල්ල තිබෙන ේවල් ්‍යවස්තාවෙන් පිළිාරගෙන තිබෙන අපේ විරෝධයන් පාන්න ඒකකි සිදු විරෝධයකට ඒවා පාන්න ආණ්ඩුව ඉඩ නොදී. ඉතා අත්ව නෝමති ලෙ ක්‍රියා කරන යික කියනක තමයි පේන්න ති. ඒ කාල යනයි ඩට පේනවාන මගේක තමයිකයි මේ ජනමතයක් නැති පාලකම බලෙයින්න. බලහත්කාරෙෙන් මේ බලයයිඉන්න. ත ඒගොලන්ට බලය ඉන්න නම් ඒගොල්ලට නතාවගේ සහ නයකෙල් ඒගොලු දන්නවා. ඒගොලන් දන්නවා. ඒ දන්න හින්ද තමයි දැන් ඒගොල්ලෝ ජනතාවගේ පොඩි උද්ගෝෂණයක් අරිතයේද හැමදේකටම පොලිසියයි හමුදාව යවන්. මොක ඒගල හතරන් තැතිගන්වෙලායි. අපි කියන්න තියෙන්නේ ඉුල්ලන්ට ඔහොම පාලනය කරන පාලනකේ තුර ඕනිකන් ජුන්ටාවන් පාලනය අප දක ේෙනවා අපි ඩි කියැන ජුන්ටාවල් කියලා. වික්‍රමසිංහ රජපක්ෂ ජුන්ටාවක් මේේතියෙන්නේ මේ පාලන යඇන්නේ ජනමතේ තියෙන ආණ්ඩුවක්නමේ මේ වික්‍රමසිංහ රාජපක්සලගේ ජුන්ටාවක්. මේ ජුන්ටාව ආරක්ෂාවෙන්න හමුදාව පොලිීසිය පාවිච්චි කරනු. අපිතනවා ඉදිරි කායේදී ජනතාවගේ නැගටීම මීට වඩා එනොට පොලිසිටයි හමුදාවටර ජලිමා සිහිටියාවගේ තම ඉන්නන්න. ොලන්ට ක මො පොලිසිය ඉන්න නිධාරි මහතතුරුත් අමදාවන්න නිරධාරි මහතතුරුත් ඒයින්න අයත් ඒගල්න්ගේ ෙර විදදුලි ලක වන්න පෑ ඒ ඒගොල් ඇල්ලවේ මර්දනයට සසාාග වනට ඒගොල්ලන්ගේ වල්ල විදුලි පලගන්න නෑ ර විකරමසි ම රජ පක්සයි ඒගොල ගන්න පටිය තම එගොලගේ වන්න ඕන. ඒකොලන්ටර මල් රජ පක්වාගේ විදුල ලගන්නත් වන්න බැ. ඒගොල වන්න ඕේ. දමතන වැඩිලක් ැනකව යන්න කලින් ය හමුදාවයි පොලිසිය ඉන්න අයත් තේරුම් ගන්න වෙනවා. මොකද මේ රටේ ජනතාව ඉල්ලන දේ කියලා. ගො මේ බලහක්කාරෙන් මේ පාලයකව ඉන්න හදරවන. ජනමතයක් නැතුව. විකෘති වෙච්චයි පාර්ලිමේන්තු අක්තියෙන්නේ. ඒවා කිසිම දෙයක් ගානකට නොගෙන ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න බැරනම්. ජනතාවගේ ප්‍රශ්න වෙන්න සංවේදී වෙන්න බැරිනම්. මොකක් දේගොල්ලෝ මේ කරන පාලනය. මොකද කරපු කැපකිරම් කැපකිරීමම් කරලා තිෙනවා. ඇැකිරම් කලන්න නෑන මොකද ජනා ැ ැම වර විස් ක් ා යන රජ්‍යමතිවර තිස්නමයක්ක්කිඉන්නවා ොකද ගොල බාගන්න සහන ගොල්ලො ලාගන්න දේවල් මොනද ගොල්ලො කපාද කරගෙන යෙන. කිසිම දෙයක් කප්පාදුරගෙන නෑ. ඒගොල්ලන්ගේ රටසාවාරරි කපාද වෙලාන. ඒගොලන් ලබට දීීමනාවල් කප්පාතු වෙලා නෑ ඒගොල්ලන්ගන්න ගමන් වේද කපාද වෙලාන. ඒගොල්ලෝ ලබාගන්න දුරකතන වියේදම් කපාද වෙලා නෑ ඒ කිසිමදයක් කපාද වෙලාන. ඒ මේ මේ ආර්ථික අර්ුදේ මොකක්ද මේ ආණ්ඩුවේඉන්න ඇමැති ඇම තිවරු කර කරපු කැපකිරීමම් එක කැපකිරීමක් අපට කියන්න ගැන්න එක කැපකිරීමක් හම නෑ කැපකිරීම්. තවම රට සවාරයනවා පාර්ලිමේතු නැතිස්ව සුමානය හයල බලන්නො ආ්ඩුවවෙන්න මැතිම තිවරු බෞතරයක්කින්නේෙ රට ඩොලර් නෑනෑ කියලා කියනවා. ඔක්කොම මේ ඩොල්ර් වියදන් කරගෙන රට කියල රට හින්නේ. කියන්න කියන්නකෝ රට නොගිය සතියක් කියන්න ගැන් පාර්ලිමේන්තු නොපෑනන සතියේ රට නොගිය ඇමතිවරේ කියන්න කියන්න පිට. හැම හැම් බෞතරයක් කඇමතිවරු ඉන්න රට. තමන්ගේ ගපෞද්ගලික ගමන්බමන් යනවා කැපකිරීමම් කරල නෑ. හා අඩුමගානේ මත් පැන් සමාගම් නමයක් දෙදස් දහනමය ඉඳලා විසිටකරක්වා කෝටි හයසේකට වැතිමුදලක් මේ බදුකෙවල නෑ. ඒවා කරගෙන තියෙනවාද සීනු බදුවංචාවේ රුපියල් මිලියන පාලොස් දහක් වංචා සිද්ධ වුණ. ආය කරගන්න වැඩ පිලිොලත් තේවද. ඊළඟට අර මොකදද නැනෝ පහර කියලා ගෙන්න්න හදලා රුපියල් මලේන සියකට වට මුදලක් එෙව්වා. අඒ කරගත්තද. ඊරට චීනට රසූචි පෝර කෙනනල්ල ඩොලර් මලේන හයයිදසම නමයක් පොහර ටික දකි එනැතු අපිකිෙව්වා. පෝර ටිකවත්ද ගැව්වේෙනෑ. හරි ඒ චීනට ඒගේඔබු සල්ලි අයකරගත්තද ඩොලර් මලේන හයදසම නමයක්. හරි ඊනඟට තෙල් ප්‍රමාත ගාස්තු කිය. ොර් නැතුව ඉන්නකොට මේ අවුටාබර්කට තෙල් නැව් ගෙනල්ලා සුමාන ගණං නවත්තල තිබුණා. කෝටි ගනන් ඩොලර් ෙව්වා ප්‍රමාධ ගාස්තු හැටියට. ගවමනාවටද. ඒ අය කරගත්තද ඊළඟන්න ඇන්තිජන් වංචාව. මේ විදියට අපිට කියන්න පුළුවන් මේරටේ ජනතාවගේ මුදල් කොයි තරම් ප්‍රමාණයක් මේගොල්ලු කාාසිනය කරාද කියලා. ඒ එකක් පත් අයකරගන්න වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව අද වෙනකං ගත්ත තීන්ද තීරණ මනවද ඒවත්නෑ එකොට ඒගොල්ලුවේ කිසිම දෙයක් අයකරගන්න උත්සාහ කරන්න නෑ. නමු ජනතාවට හැමදේම වැඩි කරලා වැඩි කරලා. අපේ මතට හැම බරක්මදාලා. අපේ කරෙන් ඒගොල්ලෝ යැපෙන්න්න තමයි බලන්න ඒ තම ඒගොල්ලන්ගේ තේරේක. ඔම්ඹබලා දුක්විඳ පල්ල අපි සැපවිඳිනවා කරන්න දෙයක් නෑ. දෙෙදා සතලි සට වනක් යෝස පන්කිල තමයි අපිට කියන්න. නේ ජා ලික්‍රමසිං මත් ැනවා ඩිජිටල් හතලි සටක් කරන්න හදනොල්. මට කියන්න දයනේ රෝසි නෝනාව. ලබ නරධපති කරන්නත්ාවේ සූරු නගරයක් හදාන්න. ඩිජිතල් නගරයක් කොළඹ නගරය කරන්නාව. අන්තිමන විනාඩිහක් ස්සම මුන් කොළොඹ නගරම වතුර යට වෙලා වානයන්න බෑ ගස්කඩන්වැටලා නගරේ විනාස කරලගිය. වික්‍රමසිංහ මහතය දැන් කොඹ නගරය හදන්න ඩිජිතල් නගරයක් හදන්න තමයි දස්දාාට රුසි නෝනාවගේ නල දැන්මමදන්න. දැන් එයා කියන යා ද සදලස් සට රට ිතල් කරන ඒ අපි පේනවා රට දිජෙල් කරන්ඩත් මේ අන ප්‍රතිපත්ය තුළ ඉතාම විනාසකාරයකට තමයි අපේ රට ගෙනන්න කියල ම කියන්න කමති සබේ හැම උත්්දෝෂණය කතිබෙන අපේ ෘතිය සමිති අපේ ක්‍රියාකාරින් විශ්වවිද්‍යා ශේෂත්‍රය තුළ ඉන්න අයි අනිකුත් රජේ. කම්කරුව ශේෂත්‍ර තුළ ඉන්න ඒ සියලු ශේෂ්‍රේ තුළ ඉන්න අප සමි ජනබලවේගේ ති සියලම ෘතති සමති රජ්‍ය සේවය තුළත් පෞද්ගලික සේවය තුළත් ඒවගේ විශ් විද්‍යාල ආචර්යමන්ඩ තුළත් අපි ක්‍රියාත්මක වෙනවා. අපි ඒ ආයත්ත නොල තියෙන ඒ ගොල්ලගේ තිබෙන පොදු අවෘතිය සමිතිය තුළ සජබය ඉන්න ක්‍රියාකාරීන් සාමාජිකයන් එවල නායකත්්‍යය අරගෙන වැඩ කරන.සිර දෙනාට සුබ දවසහන් අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රයේ, චිම රහොමන් ැතිතුමාගේෙන් ඇතුළු ඔබ සසිලු දෙනාගෙන වසරයි. ඇත්තරම අද විශේෂ දවසක් මාධ්‍යවේදී ඔබට ලෝකයේ මාර්ධ්‍යවේදීන්ට එෙරෙව්ව ණ්ඩ මුත්තිය අවසන් කරපු දවසාද. වසර මීට වසර දොලහකඩුඩුි තමයි එ ගෙනල්ල ලෝකෙ සම්මත වෙලා දැ නට වසර දුල්හක් ෙනොයි කෙනනෙ ලෝකම පිළිගන්නවා ප්‍රජාතන්තවාදේ මුරදේවතාව තමයි මාධ්‍යවේදීන් ක කියෙනන්නේ හඩක් නගන්න බැරි මිනිස්සුන්ගේ හන්ඩ තමයි මාධ්‍යවේදී කැන්නේ ඒද මාධ්‍යවේදීන්ටගෙන් නිදහසාගේ කල්ලතියනවා. මරණ දඩ පවා මොන කැෙන්මොන හේතුගේ හරි මර්ණ ද්ඩ පව නොදීන්න තැනට ලෝකෙ ඇවිල්ලදයනවා ඒවගේ තැනක ටාවේ මාධ්‍යවේී කැන ඉතාම් වටිනිසා ඒවගේම ලංකාවේ තිබුණාසාපරාධි අපරාධි නීතියනුත් මාධිවේදීම් අයින්කර දෙදස්සකේ රනිල් වික්‍රමසිංහ මතිතුමා වින්හ තුමා අගමැතිවෙලා ඉන්න කාලතමයි ඒ නීතියනුත් අයින්කරේ. එහෙම කරපු රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට මේ රටේ විකාශණ අධිකාරි පණත ඇතුළ ත්‍රස්ත විරෝධී පනත ඇතුළු පනත් ගෙනල්ල මාධ්‍යවේදීන්ව බිත්තියට හේත්තු කරන්න උත්සාහ දරමින් සිටිනවා. ඒවිතරක්න වේරටේ ජනතාවගේ ප්‍රජාතන්තවාදිය. නිදහසස් බිත්යට හේතු කොල්ලා මැතිවරණෝට තියනෙ නැතුව මර්ධනය කරලා එතුමා ඒ අධිපති පාලනයකට මේ වකට රට අරගෙන යනවා. එතුමගේ ක්‍රමය තමයි මර්ධනයෙන් මේරට පාරණය කිරීම. කටවහන්න අතපයවාහන්න ගැනෙ අත්තලංකුඩ ගන්න අනපනත්ගෙනල්ලා කටවල් වහන්න තමයි එතුම හදන්නේ බලෙෙන් මේට ඉන්න මොකද එතුමට කවදාවත් ජනමතයකින් මැතිවරණයකට එන්න බැරි කෙනෙක්. අපි දැක් ඒ පෙරේද්ඩ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනේදදිනවා. අපි දැක්ක ඒ සම්මේලනේ දී අ ප්‍රසිද්ධ ගායකයගේ ලස්සනසිංදුවක් විනාසකර. ඇත්තර මගොල්න් ඒසිින්දුුවට ආසනන් ඒ ගායකයවගෙනල්ලා ඒ සිදුව ර්රිගයට කියියා ගන්න පුුව. ඒ අනුන්ගේ සින්දු කියලා සම්පූර්ණයම විනාස කර, ඒ වගේ තමයි රනිල් වික්‍රම සිංහ කියන්නේ. අනුන්ගේ ජනාධිපතිකමක් අරගෙන අද මේරට බලෙන් මර්ධනය කරමින්, ාලනය කරගෙන යන ජනාධපති කෙනෙක් තමයි රනිල් වික්‍රම සිංහ කියන්නේ අර සම්මේලිනේ දියක ඔප්පු කරලා දුන්න ගොලන්ගේ වැඩත් ඒ වගේ අනුන්ගේ බලෙන් අරගෙන කරගෙන යනවා ඒවා කරගෙන යන්න බේ ඒ විනාසත් කළ කාලදානො. එහෙම කට තමයි රනිවලික්‍රම සිංහ කියන්නේ. අපි දැක්ක එතුයි ඒක ද සම්මේලිදි කරනව කතාවක් පක්ෂය ඉස්මාර්ට් කරන්න ඕනි කියලා. එතුමට ඇතරම කියන්නවන පක්ෂ ස්මාර්් කරන්න නිසල්ලා මේ රට ස්මාට් කරන්නනේ මේ රටේ මිනිස්සු නයබරෙන් බදුබරිින් මිරිකිලයින්නේ ජීවත්වවෙන්න බැරුව ේට මිනිස්ු ජීවත්ව මිනිස්සු දුක්විදිෙනවා. අද අපි දැක්ක ඊය මේ මාධ්‍යසාකච්ඡාවකට කියනවා සෞඛ්‍ය සේවයකි පාසර සෞඛ්‍ය සේවය අධිප සේවයක ප්‍රධහනි අවුරදු දොළහය දහතුනේ දරුව පාසල් යන්නේනේ. මේ ස්මාට් කරන්නේන පක්ෂ රට ඉස්මාට් කරන්න නිස්සල්ලාම දරුවන්ට අද අධ්‍යාපනයක් න අරු දොලයි දාතුනේ දරුවෙන අධ්‍යාපනයක් ලැබිය යුතුම දරූ. අද මේවරට පාසැල් හැරදාලා රැකියාවල ෝයාගෙනයන්න යනුව ජීවත්වීම සඳ. මේ තැනෙට මේ රට පක්කලතිදින ර විටමසිංහ හැතුළු මේ ආණ්ඩුව විසින්. ොළ ඉස්සල්ලාම ටේ ජනතාවට අඩුම තරමේ ඉස්මමාට් ගැන සාමාන්‍යයෙන් විදිර ජීවත්ය එන පහසුවෙන් ජීවත්වෙෙන්න්න. වැඩ පිළි වෙලක් හදන්න ඕන රනිල් වික්‍රම සිංහග වගකීම තමයි ඒක. එතුමා විස්සයි හසලිස්සටේ මේරට ලෝක හොන්ඳ රටක් කරන්නවා. අපිට තියන ප්‍රශ්නය අපි හෙට දව කත කරන්න කොහොද මේ ටේ. මේරටේ ජනතාවර්ධීන ප්‍රශ්නය තමයි තුන්වවෙල කන්නන්නේෙකොහොමද. මේරටේ ජනතාව ප්‍රශ්න තමයි ලයිට්බිලක්ගවනකොද හට දවස දීවත්වන්න බැරි කරලා. විස්සයි හතලිස් සටේ ලෝකේ හොඳ තැනකට මේරටගන්නන මේ මුණ උරතල් කතාද කියන එක අපිට අහන්න ඕනේ එතුම මේ කාවර අවට් අනද මේ වගේ මේ වගේ කතා කියන්න කියලා. දැම් බලන්න රණෙන් වික්‍රමසිහ මතිතුමා දැන් වැට් බද්ද සියට දා අටකින් වැඩිර සිට පහලොට තිබ දුරාට තිබාට තිබ අදේ නට සියට දහට වැඩි කරනවා ඩි කනවා කියන්නේ සේවා සහ බාණ්ඩවල මිල වැඩෙනෝ. රටේ ජනතාව තවත් හිරනවා හැම්ම එකකින්ම මිල වැඩිවෙන. මේකැන්න්න කන බොන හැම්ම එකින්ම මිල වැඩවෙන වැඩ්බද ඩිකිරීමත් එක්. තු රටේ නාවට තවදුරට ජීවත් වෙන්න අපහස වන ජීවතවන්න බැරිවෙනවා අපිේ ඇතුමට කියන්නන මෙන්න මේටක. රනිල් වික්‍රම සිංහ දන්නවා මේ වෙනකොට දේශී ආදායම්බතු දෙපාර්තමේන්තුව එකතු කරන්න තියෙනවා රුපියල් කෝටි ලක්ෂයක්, රුපියල් කෝටි ලක්ෂයක්. රේගු දෙපාර්ටමේන්ටුවෙන් ඒ වගේම අයත් නොලි එකතු කරන්තිට බදදු තියනවා මේ බදු එකතු කරගන්න කිසිම වැඩපිළිවලක් මේ වනට කරලනෑ දුප්පත් මධ්‍යම ප්‍රාන්තික ජනතාව තලල්ලප මිරි කලා පොඩි කරලා බදුගහල මිලවැලි කරලා. ල්ලි පයන්න්න තරයි මෙතුමට ්‍රමේතින්නේ මේ එකතු වෙන්න තියෙන දේශාදායම් බඳ දෙපාර්තුමේන්තුව විධමත් කරලා මේ එකතු වෙන්න තියෙන හොර ස කල්ලිවල සල්ලිවල න නඩේ සල්ලිටික බදදුලි එකුතු කරගන්න වැඩ පිවෙක්න මෙතුමගේ ස්මමාට් ක්‍රවේයක් ඒකට නෑ. මෙතුමගේ වචනවල විර ඒවතියෙන ඒන්න මේ මෙන්න මේ මුදල එකතු කරගන්න වැඩ පිළිවෙක් මේ ආණඩු මේ කැබිලෙට්ටකින් හදන්න. තිදෙ කරමකත්ද කරනෙ ලේවට සිදු වැඩ පිළිවෙලක්නෑ හිසක මිනිසුන් තලාපෙර දානෙක තමයි එතුමා විසින් කරගෙන යන්නේ මේ වෙනකොට. අනිතකද විදුලිපිලගෙන අප ජිමරටු මන්තේතුමා කිව්වා අපි කියන්න ඕනේ විදුලිබල මණ්ඩලය මේ අවුරුද්ධය කෝටි දෙසය විසිනමයත් කෝටි අටසිය හතලියක් අතර ප්‍රමාණයක ලාභයක් උපයල දනවා. පාඩුනෑ විදුලිබල මණ්ඩලේ පාඩුනේ. කෝටි අටසිය හතලයත් කොඩ දෙසි අනුවත් අතර ප්‍රමාණයක ලාභයක් ලබද. මෙහෙම ලාභයක් ලබලා තියෙනකොට තමයි විදුලබිල වැඩි කරන්නේ මේ කොච්චර අසාධාරණයද. මේ අසාදාාණ්ඩෙරී වූ මහජනතාව එල්ියට බැස්සාම මේ මිනිසුන් අත්තලම් ගඩ ගන්න. අනික මහජනතාව මේක සාධාරණ ඉල්ලීමක් කරන්නේ. මේක මහජනතාවගේ අයිතිය. ඒ මණ්ඩලය ලාබ ලබද්ද ජිරටේ ජනතාව මිරි කලා මේ ආදායම්ය ලබන්න. විදුලිල ඩිරන මේ කොච්චර අආසාධාරද. කොච්චර මෙය ආත්මාර්ක මේ මේ රටේ ජනතාව ගැන මේ ආණ්ඩුවට කිසි කැක්කුමක් නෑ. අඩුම තරම අපි ඉතන්න පුළුව විදුලි බලමණ්ඩලේ ලාබ අපාඩු ලබනවනම් මේ වැඩි කරනවා මොකක් හරි කියලා. තින් එහෙම මුකුත් නැතුව මේ ජනතාව මිරි කළ තමයි සල්ලි හම්බ කරන්න බලන්නේ. විදුලි බිල වැඩි කරදදි මුකද වෙන්නේ. ෘහස්ත දුලෙ ලෝක අනිතරටල්ලොල ඒකකේ සීයට හැටනම් ඒ රටවල්ලොල විදුලි බිල අයකර නෙනෑ. එඒ සහනා ඉන්දයාාවෙ තීමයි. දැ ලංකායි බල රුපියල් දහක්්‍යවන මනුස්සයාගේ ලයිට් බිල කැපවාම රුපියල් තුන්දහක්්‍ය වන්න ඕනේ ලයිට් ගන්න නෑමත. හාරදාග්‍ය වන්න ඕනි. කොච්චර අසාධාර් කිය දුපා මිනිස්සුමට මේ බඩේ පාරගහලතින්. කොච්චර කොච්චර කැතයි දෙකල හිතන්න වුව. එතකොට. ළ මාමත ඩක්ටන ගෘහස් ථාර්තික ඩම්ගන්න තැනමේ මහ පරිමාණ ව්‍යාපාරික මේයටට අයර අතහරලයවා. විදුල බිල් මෙචර ගවනකොට රටකෝමද දියුණ වෙන්නේ රටේ වි්‍යපාර කහමද දියුණු වෙන්නේ. රට හදන්නන රටේ හදන වැඩ පිළිවෙලත් තිීරුණන නිෂ්පාධනනාර්ථක වැඩි කරන්නේ පේ නිෂ්පානනාර්ථක වැඩි කරන්නකො ව්‍යාර වහන වන අද මේනට කොචර ව්‍යාර කඩවැට තියෙනවා. අද මිනිස්සුන්ට ගත්ත නයිටි ෙවාගනබේ අද මිනිසු ප අප ඔක්කම දන්න තින ඉඩ කඩටික විුල කනවා තින ත්තරම්බටි විකුල්ල කනවා ෙර බඩ මුටික විකුල්ල කනවා ඇඳව අදන්න ඇඳු පැඳු විකුණගන්නඩ බැරරිද මනිස ජීවත්වයෙනවා. තියෙන තමන් සතුව මේ වෙනකං ඉතුරු කරගත්ත යමක් තියෙනවානං ඒ සියලු දේවල්ටික මිනිස මේනුට විකුණල ඉවරයි. ජීවත්වීම සඳ. ඒ තරමට මිනිස්සුන්ට අමහරුවේ රට මිනිස්සුන්ට පහසු ජීවත්වෙෙෙන මෙන්න මේටික මේ ආණටුවට තේරෙන්නේනි. මෙ ආණ්ඩුව සකෝබෝගී ජීවත්‍යයනො එගොල්ල සීලුව වර ප්‍රසාධික ලබාගන්න හැබේ ජනතාවගේ බදු මූදල් වැඩි කරනවා ජනතතාාවට ලයි්බිල වැඩිරන්නවා ජනතාවට හැම පැත්තකින් පිරි ජනතාවට සහනයක් මෙයාන්්ඩු විසින් කිසිදු පැත්තකින් ලබා දෙනෙන අපිට කතා කරනගත් මේ ආණ්ඩුව එක්ක හොඳක් එක හොඳක් තියන මෙ ආන්ඩුව කියන්න පට කතාරන පුුව කිසිම දෙයක් නෑ මෙයාආ්ඩු විසින් ජනතාව සම්පූර්ම තලල්ල පෙරලදාන එවගේ අපි කියනවන්ටම ඉදිරිදි අය එනවා අයවැයේද නාමල් බේබි. නාමර් රාජ පක්ෂ කියනවා. අය වැයි බලල්ලු ය චන්දිදන්න. අපි එයාට අභියෝගයක් කරනවා ඔයාට පුළුවන්නන් ය අයවැයි බලලම අයවැයි කිසිදු හොඳක් එන්නෙනෑ. අයවැයි ජනතාවට හොඳයි කියන. යහපතක්වෙේ කියන කිසිදු යෝජනාව කඒ කියනෙ අපි විශ්වාස කරන්නේ. මොනයෝජනාත් අවතය නාමල් රාජපක්ෂ ඇතුළු ඔය අඩේ මේ අයවැයට අනිවාරෙන්ම චන් දෙ දෙෙනවා මේක කිය මේ පුළුවන්නං චන්ද නොදීන් පුළුවන්නන් තන්දරු දීලියටන්න එහෙම කරන්න මක දෙංගොල්ලන්න දන්නවා පොහොට්ටුව කියන්නේ මේ වෙන කොට් රට තුරං වෙච්ඨ පක්ෂ පහට්ටුව පොහොට්තුුව කියන පක්ෂය මිනිවල කපලා අවසං කල භූමිධන්දිල හදවසධානය තිවර කිසි ටගින් නැකිරන්න ගොලට බෑ ඒහින්ද මේ ගොල්ලලා විධ කතා කියනවානේ මේ රාජ පක්ෂල මේයටට පාලනයකර ැද දැම ජැරට ජනතාවක ගොල අතාා කරන්නේ. මේ රට වල පල්ලට දැම්ම මේරට මේ රාජපක්ෂලගේ සාපය. රා පක්ෂලතම මේරට මේතරට ගෙනාවේ. අද ඒ සාපලත් පපුත්තු කියනවා. ඒේට චන්දන්නල ගොල්ල න්ද දෙනද න්න රට ජනතාව තනට ඇදර දැම්මව රජපක්ෂ කියෙන පවුල්ල විසිම් පෞුලක සාපයක්ත් තමයි මේ රටම වැදිල තියති ඒහින්ද රනිවල්ලික්‍රම සිංහත් ඒ සාපට එකුතු වෙලා තියෙනවා ඒ ජුන්ටාවට එකතු වෙ තියෙනවා ඒ රාජපක්ෂ හවුලට එකතු වෙලා තියෙනවා. මේ හවුල පරාජය කරන්න ඉදිරියේදි මේරටේ ජනතාව ගෝටාබේ එලෙව්වට වැඩිය. සරහට ලිියවටයෙනේඒ ගන්න තීරණය එක ලේසි පාසු වෙන්න මේ දැන් මේ වෙනකොට පන්දං පෙළපාලයි පන්දං උද්ඝෝෂණ මේ හැමතැනම මේ අඩි තාර දමක ජනතාව ජීවත්තය බ ීවත්තයෙන බරු පාර හහිව වල කරන්න ඇේ පඩි ආරගෙන සතියක් ගීවත්තයෙන් බේ ලයිඩ් ිල ගියවත් කන්නබ හ ජීවත් ති මේකට විසදුමක් ලැබිය යතුමයි. අපිට මේ පේනවා එන අසාධාරන ඉදිරේ හැමදයක්ම කරන්නේ බැරි දැකමට නේ අසාධනන්න කමට දුප ිනිස අහින්ස නිසු මධ්‍යම් ප්‍රාන්තිිමනිස රජ සයවකයන් තම හිරන්නේ සමරටයෙන් චඩි ාන පඩියක් වැඩිරන්න ඉටතියෙන ඒක කරා කියල මේටේ සමස්ස ජන තව සැනසෙන්ෑමකොට. ලක්ෂාලොකිතර මයි රජ සේයකවෙන්නේ හැබයි පෞද්ගලිකාංශවල ඒවගේ ව්‍යාපාර කරන අය ඉන්න විශාලාමාරුවෙන් ජීවත්වෙන්නේ පොදු ජනතාවට මේ විසඳුමක් දෙ නැති වෙන තාක්කල් මේ රට එලියර බැහැල මේ ආණ්ඩුව එලවන දවස වැඩි ඇතගෙන යගෙන අපි එතුමලට අවදානය කරනු. ඒ අල්ලසම කොමිසමින් අයින්කරෙන්ද නඩු පනාකරජ පක් කියලට විුද්ධෝ තිබුණු හැබයි ඒ පෙද අපට දුකයි ඇතරම කියන්න ගස්ලබ ගෙඩිතුනක් කන්න නැතුව කඩාගත්ත තාත්තාට ලාවර පැල පනත්දාහ සරී රැපයක් තිබ. ඒම නුස්යාව ඇතුරට දැම ඒ කන්න ෙර නැීන්ද තමයි යාගේෙදට පැනලා ගස් ලබ ගෙඩිතුනව කටාගනතින්නේ. ඒතුනු කඩාගත්තට ැරි පෙ ඔපය පස්සදායි ගස්ලබ කිරිසීමට හැබේ රජක්ෂ මේ කරලා තින දූෂ ොක්කම ඔොට තිබේ අල්ලස්ගේ ති තිබ පනාහක් මේනට ඉ වත් කරන තින අයිංකරගන ලැ්ගයි ඇතම හරි දුක්යි ඇත මේයට පත්වල තින ත්ට சேவைக்கோ இல்லைனவா உட்கார்ந்து படிபடிக்கிறேன் அன்னைக்கு ඇත්තම කියනවනං රාජ්‍ය සේකයට පඩිය වැඩි කරන්න කරන්න රපවි සිදහකින් ඉල්ලන්නන්නේ ඒ වි විසාහ වැඩ කරන කෙන ක්ෂාහලොකතර පනමාණය රාජ්‍ය සේවක වන්නන්නේ එක පැත්තකින් එතනින් විස දෙන්නන්නේ නෑ අනික විසිදාා වැඩිකරතේ ප්‍රශ්න විස දෙන්නේන මොකද විසිදදා වැඩි කරන්න කොටම අනි පත්තෙන්දෑ මේ වැට්බද සියර හටක් වැඩි කලතිීමට සේවාස බාන්්ඩොල මිල අනි වාර මීල යනු ඉතින් ඒ විසිදදා වැඩි කරා කියලා ඇති වැඩක්වෙන්නේ නෑ ඒ ඒගේ දහගුණ ති ගොල ව ක්‍රයකින් උපයාගන්න කියකරි විසාදක්න කියරට වැඩි කර ම යවෙන් කියකරි වැඩිකරයි හැ ඒකෙන් ල වෙන ක්‍රේකින් උපයාගන්න. හැබයි ඒ මර රටේ නතාවගේෙන් උපයාගන්න රක්ෂ පාලෝ ජනතාවට කිය කරි වැඩි කරන්න පඩිය ගොුණ රටේජනතාවටම බද ගාන ඒ වෙනුම. ඒක සාර්ථක විුදුමක් නෙේ විසුඳුම අවශ්‍ය පොදු ජනතාවට. ද ක්ෂ පහලෝකට පඩිය කියක වැඩ කරග ට පොදු ජනාව ප්‍රශ් විස දෙන්නේ තින්ම පොද ජතාවටයි විසුතුමතියන්නේ එද මුළු පොඩදු නතාවටම විසුදුමක් ලබා දෙන්නන සවාසා බාන්ඩ मिलල අනිින් වාරෙන්ම අඩි අඩුුවෙන් ොද අු ේ ල්තු කාලබීලන්න.